දැන් කෝප් කමිටුව ඒ අදාළ ආයතනය අයිති අමාත්‍යංශයේ ලේකම්වරයාට අමාත්‍යංශයේ ප්‍රධාන ගිණුම් නිලධාරියා චීෆ් අකවුන්ටින් ඔෆිසර් විදිහට තමයි නිර්දේශ ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අපි පසුවිපරමක්. පාර්ලිමේන්තුවට අපි සභාගත කරනවා ඒ සම්බන්ධ විශේෂ වාර්තාවක්. මීට සති දෙකකට ඉස්සෙල්ලා ප්‍රධාන ආයතන හයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අපි අදාළ විමර්ශන වාර්තාව ඉදිරිපත් කරනවා. ඔබ විශ්වාස කරත් නොකරත් සංස්කෘතික අරමුදලේ බිලියන 10ක් කිසිම දවසක පවත්වලා නැති පාලක සභා රැස්වීමකින් අනුමත කරලා වීදම් කරලා තියෙනවා. එතකොට දැන් මේකට කවුද වග කියන්න ඕන? එහෙම රැස්වීමක් නිල වශයෙන් පවත්වලා නැහැ. හැබැයි ලියකියවිලි තියෙනවා. අපි විශේෂ විමර්ශනයක් කරන්න කියලා කිව්වා විශ්‍රාමික විනිශ්චයකාරවරයෙක් කරා. මෙන්න මෙච්චර විතර වර්තාවක් හදලා ඉවර තියෙනවා. සමහර දේශපාලඥයෝගේ නමක්වත් ඇහින්නේ නැහැ. ඒක තියෙන්නේ මේ රටේ මහජනයාගේ අතේ. තාත්තගේ නාමෙන් එන පුතා එකපාරක් ඉදී දෙවෙනි පාර නැහැ. මහත්තයාගේ නමින් පොර පිටියට එන නෝනගේ නම එකපාරක් තියෙයි ඊට පස්සේ නැහැ. මහජනයාට පුළුවන්කම තියෙනවා තමන්ගේ පුරවැසි අයිතිය ඕනෑවටත් වඩා ඉහළින් දේශපාලනයත්ින් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන්මුත් කරන්න. මේ ආයතනෙත් මම දැක්ක මහජන පැමිණිලි පෙට්ටියක් තියෙනවා. ওই පෙට්ටිය ඇරලා බලලා ඒ පැමිණිල්ලක් විභාග කරපු එක ආයතනයක් මට කියන්න බලන්න. අවාසනාවකට අපේ රටේ සංස්කෘතිය තුළ වැරදි විදිහට අපේ කෙනා කියන එක අර්ථ දක්වලා තියෙනවා. අපි බේරන්න යන්නේ අපේ කෙනෙක්නේ. ඕක හොඳ එකක්. මේ රටේ සමාජ සංස්කෘතික වටිනාකම වැරදි විදිහට අපි අර්ථ දක්වන තාකල් ඔබතුමාලා දෙන්න ඔය කියන සිස්ටම් චේන්ජ් එක සිද්ධ වෙන්නේ නැහැ. අපේ රටේ වසර 13ක අනියාර අධ්‍යාපනය ගැන අපි කතා කරනවානේ. හැබැයි ඔබතුමාලා දන්නවද పూర్ව ළමාවිය සංවර්ධනය මේකෙන් අතහැරිලා. මේ රටේ අවුරුද්දකට දැන් උපත් අනුපාතිකේ අඩු වෙලා මේක ලක්ෂයයි 60,000ක් විතර තිබුණා. දැන් 275,000ක් විතර තමයි. එතකොට මේ పూర్ව ළමාවිය සංවර්ධනය කියලා කියන්නේ ඕනෑම අධ්‍යාපනඥයෙක් දන්නවා පාට, හැඩ, සංඥා, සංකේත හඳුනා ගන්න කාලේ. අපේ රටේ పూర్ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල කවුද ඉන්නේ? ඒකෙන් කී දෙනෙක් අපි පුහුණු කරලා තියෙනවද? ඒ පිළිබඳ අපිට දත්ත ගබඩාවක් තියෙනවද? එතකොට අපේ අධ්‍යාපන ක්‍රමයට බනින අධ්‍යාපනය පිළිබඳ කතා කරන අය මේ ගැන හොයලා බලලා තියෙනවද? මන් දන්නේ නැහැ ඔබතුමාලා දෙන්න අපි නම් ගිහිල්ලා නැහැ పూర్ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ඉගෙන අපේ කාලේ තිබ්බේ නැහැ. දැන් හැම අස්සක් මුල්ලක් නාරම තියෙනවනේ. කවුද ඒවා රෙගියුලේට් කරන්නේ? මම ඉස්කෝලේ යන්න පටන් ගත්ත සිරිමල්වත්ත රජේ විද්‍යාලයේ තත්ත්වය අදත් විශාල වෙනසකට භාජනය වෙලා නැහෙනි. මහනුවර නගරේ ඉඳලා කිලෝමීටර් 2ක් ඇතුළේ තියෙන්නේ. හැබැයි නගරේ තියෙන පාසලක් එක්ක සංසන්දනය කරනකොට බොහොම පහළ යටිතල පාසකම් සංවර්ධනයක් තියෙන්නේ. දඬුවම් මාරු ලබන ගුරුවරු වෙන්නේ. එතකොට එකම විභාගයකට මේ රටේ දරුවෝ ඉගෙන ගන්නවා, ඉඳ ගන්නවා. ඉතින් අපි මේ ඩිස්ක්‍රිමිනේෂන් එක වෙනස්කොට සැලකීම පටන් ගන්න එතන ඉන්නේ. අවුරුදු 13ක් ඉංග්‍රීසි උගන්නලා අපේ රටේ කී දෙනෙකුට පුළුවන්ද සරල වාක්‍යයක් ඉංග්‍රීසියෙන් ලියාගන්න? දැන් අනුර කුමාර දිසානායක මැතිතුමාට ඉංග්‍රීසි බෑ කියලා අපි ඉනා වුණාට වැරද්ද තියෙන අනුර කුමාර දිසානායක මැතිතුමාගේම නෙමෙයි. එතුමාගේත් වැරද්දක් ඇති. විද්‍යාවේදී උපාධියක් ලබා ගන්නකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වෙච්ච එක ගැන. හැබැයි මේ ක්‍රමය පහසුකමක් සපයන්නේ නැහැ අපිට. හේතුව අපි හැඩ හඳුනගෙන නැහැ, වර්ණ හඳුනගෙන නැහැ, සංඥා හඳුනගෙන නැහැ, සංකේත හඳුනගෙන නැහැ. ඒ වැරද්ද අවුරුදු 75කට පස්සෙත් අපිට නිවර්ති කරන්න පුළුවන්කමක් සිද්ධ වෙනවා.